ලෝකයේ තියෙන්නේ තාක්ෂණය පිළිබඳ යුද්ධයක්. ඇමරිකාව සහ චීනය අතර මේ යුද්ධය දරුණු ලෙස ක්‍රියාත්මක වෙනවා. එයිනුත් යුද උපකරණ සම්බන්ධයෙන් ලෝකයේ පවතින්නා වූ යුද්ධය එක ඉතාමත් ප්‍රබල එකක්. ඔබ දන්නවා ඒබ්‍රම් යුද්ධ ටැංකිය වෙන්න පුළුවන්, ලෙපර්ඩ් 2 යුද්ධ ටැංකිය වෙන්න පුළුවන්, රුසියානු යුද භූමියට අරගෙන ගියාගෙන් පස්සේ ඒ යුද ටැංකිය දෙකම ෆේල් වෙනවා. ඒ නිසා ඔවුන්ට තිබුණු ලෝකෙ බ්‍රෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම තමයි පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය පිළිබඳ ඇතැම් අවස්ථාවන් වලදී සිදු වුණු සිදුවීම් ඒවායේ මාකට් එක නැති කරන්න හේතු සාධක වෙනවා. අපි කවුරුත් බොහෝම සුභවාදීව බැලුවට යුක්‍රේන යුද්ධයට ඇමරිකාව ඇතුළු නේටෝ එක බටහිර රටවල් උදව් කරනවා කියලා. හැබැයි මේ වෙද්දී යුක්‍රේනය කියලා පාවිච්චි කරන්නේ අමරිකානු ඇතුළු අනෙකුත් බටහිර රාජ්‍යන් වල තමන්ගේ ආයුධ ටික චෙක් කරගන්න යුද පිටිය බවට පත් කරගෙන කියලා කිව්වොත් වඩාත් නිවැරදි. යුක්‍රේනය කියන්නේ අපූරු රාජ්‍යයක්. හද වෙනකොට සුණු විසුණු වී සම්පූර්ණයෙන්ම දූවිලි ගොඩක් භවනක් බවට පත් වෙලා තිබෙනවා. ඔය තත්ත්වයන්ම සිද්ධ වුණා සිරියාව වගේ අපූරු රටවල් වලට. කොහොමවත් කතාව එක නෙමෙයි, මේ විදි චීනය ලෝකයම මවිත කරන නැත්නම් මේක ග්‍රවුන්ඩ් බ්‍රේකින් ඉනොවේෂන් එකකට සූදානම් වෙනවා කියලා දැන්ට වාර්තා වෙනවා. මේක රෙවලූෂනයිස් ඒවියේෂන් ටෙක්නොලොජි. ගුවන් සේවාවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ තිබෙන්නා වූ ක්‍රියාවලියේ විප්ලවීය පරිවර්තනයක් විදිහට තමයි ලෝකය හඳුන්වලා දීලා තිබෙන්නේ. මේ විදි වාර්තා වන තොරතුරු වලට අනුව ටර්බෝෆාන් කියන එන්ජින් එක, මේ කියන ටර්බෝෆාන් එන්ජින් එක පාවිච්චි කළා ඔවුන් හදන්න යන ප්‍රහාරක ගුවන් යානය අමරිකානු තාක්ෂණය අභිභවලෝ මවිත කරනු ඇතැයි යුරේෂියාවේ බඩවිය මේ වෙද්දි වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ වෙද්දි අවශ්‍ය කරන කටයුතු සිදු වෙමින් පවතිනවා. ඔවුන්ගේ එන්ජින් තාක්ෂණය, ඒ වගේම මේ කාර්යක්ෂමතාවය, ඒ වගේම පොටෙන්ෂියලි ප්‍රොපල්ලින් චයිනා ටු ද ෆෝර් ෆ්‍රන්ට් ඔෆ් නෙක්ස්ට් ජෙනරේෂන් එන්ජින් ඩෙවලොප්මන්ට්. ඉදිරි වකවානුවදී, ඉදිරි කාලවකවානුව ඇතුළතදී එන්ජින් නිෂ්පාදනය අතින් ගත් විටදී පෙරලිකාර විප්ලවීය වෙනසකට චීනය සූදානම්. ඒ අනුව ඔවුන් අලුතින්ම හඳුන්වා දෙන ෂාක් ස්කින් ස්ට්‍රක්චර් එක, නැත්නම් මේක ෂාක් කෙනෙක්ගේ හැඩයෙන් යුතු ෂාක් ස්කින් ස්ට්‍රක්චර් එක, ඒක ඉතාමත් ඉහළ ශක්තියකින් සහ ඉතා විශාල ප්‍රමාණයක් ලාර්ජ් ටයිටේනියම් ඇලෝයි කියලා තමයි ඔවුන් වාර්තා කරලා තිබෙන්නේ. ඒ සම්පූර්ණයෙන්ම තියෙන, ඒ වගේම වාර්තා වන විදිහට චීන පර්යේෂකයෝ කියනවා මේක ගේම් චේන්ජ් එකක්, මේක බොහොම පැහැදිලිවම මුළු ලෝකේම තාක්ෂණය උඩු යටිකුරු කරන නිෂ්පාදනයක් කියලා තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. දකුණු චීනයේ, ඒ කියන්නේ වාර්තා වලට අනුව නැත්නම් සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එක වාර්තා කරන SCMP එක වාර්තා කර තිබෙනවා මේ කටින් එජ් ටෙක්නොලොජි එක ඔවුන්ට පුළුවන් මේ හරහා මීට පෙර කිසි දවසක එන්ජින් වල අත් කරගත්තේ නැති ප්‍රමණතාවක් නැත්තං ඒ වගේ තිබෙන කාර්යක්ෂමතාවයක් මේ හරහාත්පත් කරගන්න. ඒ වගේම තමයි ඔවුන් වාර්තා කර තිබෙනවා සාම්ප්‍රදායිකව පාවිත කරනු ලබන එන්ජින් වලට වැඩිය ප්‍රහාරක ගුවන් යාන එන්ජින් ඉදිරියේදී චීනයට සමකරන්න කිසිවෙකුටත් බැරි වෙයි කියන කතාව මේ වෙද්දී ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. රසායනාගාර හරහා අනෙකුත් පර්යේෂණ මට්ටමින් කරන සියලුම දේවල් වලදී ඔවුන් හඳුනාගෙන තිබෙනවා අනෙකුත් එන්ජින් වලට වැඩිය සියලුම දේවල් වලින් 25% කේ පමණ ඉදිරියකින් මේ නව එන්ජින් පවතිනවා කියන කාරණය. ඉතින් ඒ නිසා චීන ගුවන් සේවා ක්‍රියාවලිය ඉදිරි ලෝකයේ ඉතාමත්ම ප්‍රබල තැනකට ගමන් කරාවි කියලා තමයි වාර්තා වන්නේ. New era of lighter, more efficient engine design. ඉතාමත් සැහැල්ලු, කාර්යක්ෂමතාවය ඉතාමත් වැඩි අලුත් එන්ජින් වලින් චීන ගුවන් යානා සමන්විත වේවි කියලා තමයි ඔවුන් වාර්තා කරලා තිබෙන්නේ. මේක චීනය අමරිකා එක්සත් ජනපදයේ යුද්ධ තාක්ෂණය අභිබවා යන තැනට පැමිණේවි කියලත් මේ වෙද්දි පුරෝකථනයක් කරනවා. දැන් බීජිං වල සිදු කෙරෙන මේ පර්යේෂණ අමරිකා එක්සත් ජනපදයත් ඉතාමත් සමීපව අධ්‍යයනය කරනවා. අමරිකා එක්සත් ජනපදයේ සතුව පවතිනවා මොඩර්න් එන්ජින් ඩෙවලප්මන්ට් එකක්. ඒකත් ඔවුන් ඉතාමත්ම ප්‍රබල එන්ජින් නිෂ්පාදනයක් විදිහට තමයි ලෝකෙට හඳුන්වලා දුවලා තිබුණේ. හැබැයි දැන් චීනය තමන්ගේ හමුදා යුදමය ක්‍රියාවලියට ජෙට් එන්ජින්ස් වලට මීට පෙර රුසියාවෙන් එන්ජින් ආනයනය කිරීමක් සිදු කරනු ලැබුවා. ඒවායින් සුපර් පර්ෆෝමන්ස් ඔවුන් ලබාගෙන තිබුණා. නමුත් දැන් චීනයම මේකට ඉන්වෙස්ට් කිරීම ඇතුළත ඔවුන් රුසියාව අභිබවා අමරිකා එක්සත් ජනපදයේ තාක්ෂණයේ මට්ටමටම පැමිණෙමින් තිබෙන ආකාරයක් තමයි මේ වෙද්දි පෙනෙන්නට තිබෙන්නේ. ඒ වගේම තමයි වාර්තා වන තොරතුරු වලට අනුව
මේ වෙද්දි ජෝන් එයාර් ස්නේඩන් ඔහු තමයි ඩිරෙක්ටර් ෆෝ ද US Air Force Life Cycle Management Center එකේ ඔහු තමයි ප්‍රධානියා විදිහට කටයුතු කරන ලබන්නේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරන්නේ. ඔහු කියනවා US Force losing its proportion lead to China. මේ වෙද්දි චීනයේ මේ ක්‍රියාවලියත් එක්ක ඇමරිකාවට අම්මාකාරයක දරුණු ප්‍රහාරයක් බීජින් තාක්ෂණයත් එක්ක පැමිණේවි කියන කාරණය ඔහු විසින්ම ප්‍රකාශ කළා තිබෙනවා. ඒ වගේම තමයි වාර්තා වෙලා තිබෙනවා යුරේෂියන් ටයිම්ස් එකට වාර්තා කරනවා පැට්‍රිෂියා මරින්ස් බ්‍රසීලයේ සිටින ආයුධ යුද සම්බන්ධ විශේෂඥවරයා ඔවුන් වාර්තා කර තිබෙනවා. There is just a point on this. Military jets work more than turbojet engines, not turbofans, which are more used in the commercial aviations. Enisa me military jets walata chine karanna yana de lokeya puduma danawana karanayak bawata idiriyedi patwenu athi kiyala thamai hama tanakinma ehena ahana kathawa bawata me weddi patwela thibenne. Eth ekama thamai me wenakota lokeya gaththama visheshayenma ever evolving naththam J20 fighter kiyana gaththama චීනය ඊළඟට ලෝකයට ගේන්න ඉන්න ප්‍රබල ආයුධයක් විදිහට සැලකෙනවා after ever evolving J20 fighter of China's next generation aircraft expected shortly. ඔවුන්ගේ ඉදිරි ගුවන් යාන අලුතින් එන ගුවන් යාන පිළිබඳ සංවාදය ගොඩ නගන්නේම මේ අලුත් එන්ජින් එක. විශේෂයෙන්ම ඔවුන් දැන් ප්‍රකාශ කර තිබෙනවා J20 කියන Mighty Dragon මේ ප්‍රහාරක ගුවන් යානය පිළිබඳ ලෝකයට මේ වෙද්දි දැනුම් දීමක් කර තිබෙනවා. මේ රජයට අයත් වුණු ඔවුන්ගේ ආයුධ නිෂ්පාදන සමාගම දැන් J20 කියන ප්‍රහාරක ගුවන් යානය දවා වගේ ඉස්සරහට තවත් නවීන තාක්ෂණ වලින් යුතු මේකේ එන්ජින් වලින් සමන්විත වුණු ප්‍රහාරක ගුවන් යාන ඉදිරියට ගේන්න පුළුවන්. චීන පර්යේෂකයෝ කියනවා J20 එක ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-22 Raptors කියන එක සංසන්දනය කර බැලුවහම J20 එක මේ වෙද්දී ඊට වැඩිය ඉදිරියෙන් සිටිනවා කියලා. ඒ වගේම තමයි චීන පර්යේෂණ වලට අනුව උන් සාර්ථක කර තිබෙනවා F-22 Raptor කියන ඇමරිකානු නිෂ්පාදනය ගත්තාම ඒ වගේ ඉතාමත් දියුණු තාක්ෂණයක් එක්ක ඇමරිකාව ගොඩනගලා තිබෙන්නේ. හැබැයි චීනයේ J20 එක ඔවුන්ට සසඳන්න බැරි තැනකට අපේ තාක්ෂණය දියුණු කරලා කියලා ඔවුන් ලෝකයට කියනවා.